ඔස් අයිබෝවන් මම අද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට ලෝකයේ තියෙන ප්‍රබලම කතාවක් වෙන කතාවේ ප්‍රබලම කතාවක් වෙන සංසායින කතාව ගැන පුළුල් විග්‍රහයක් කරන්න මොකද මම ඒක හිතුවේ සංසාය කතාවයක 2018 වසරේ ජනවාරි 1 වෙනිදා ඉඳලා ලෝක කරාතේ සම්මේලනයේ විසින් WKF විසින් නිල වශයෙන් කතාවක් හැටියට ප්‍රකාශයට පත් කරනවා එදා පටන් 2018 ඉඳලා මේක ලෝක කරාත ශූරතාවලියේ වල හැම ශූරතාවලියකම මේක නියෝජනය කරනවා හැම ශෛලිකම ක්‍රීඩකයින් ෂොටෝකාන් චිතොරියු ගොජුරියු බදොරියු යන වින්සේරු යන හැම ශෛලියක්ම මේ මේකෙන් ප්‍රදර්ශනය කරන මේ කතාවයක अतम छोटो का गुड़ा मे का दिल्ली जपान जाति सैंडी इवे जपान चिमटो वगे कटे दिखट में दिल्ली दिन मे का मम उगलंट मे खाता गुड़ा जनप्रिय हेतु गुण मेके तीन देवा इसराटे अद्दी हेम हेम के हेम के मे खाता गुड़ा कुण गुड़ा कुण कथा कर गुड़ा फेसबुक वाल इवागे यूट्यूब चैनल पागे दवा स्टिकी मे आवड़ तुण अतुत मे खाता गुड़ा विग्रह करवा गुड़ा से संगम से हदार तीनवा इवागे लंकावे अदेन मे खाता करा गुड़ा गेनसेराई मम इतना मेके अनी शैली छोटोका चितोरी बदोरी सीएर मिना आराधना करना श्रीलांकी किंग थिएटर मे खाता पोन लोकर्ति मे खाता क्रिएट गिनी अब श्रीलंका लम जग्रहण सदा उमुकर मे खाता अब दिना पूर्व श्रीलंका हटि अब दिना पूर्व ये परमार्थ मत तम मम्मी वीडियो करा हेम शैली को आराधना कर श्रीलंका हटि अब लंका दिनवे शैली मुद खाता तीन हेम शैली मुद खाता तीन मे अर्थदार बल लमेंट मे दे අද මම මේ කොටස් හතරකින් මම මේ කරනවා මුලින්ම මම මේ කාතක ගැන කෙටි හැඳින්වීමක් කියවන්නම් මොකද මේ කාතක කොහෙන්ද ආවේ මේක ඉතිහාසය මේ කාතක පටන් ගත්තේ කොහොමද කියන එක මුලින්ම මේ කියන්න ප්‍රථම ඇයි මම ඕගොල්ලන්ට මේ කාතක උගන්වන්න පුළුවන් ඇයි මට තියෙන මොකද්ද සුදුසුකම මේ කාතකේ මගෙත් එක්ක තියෙන විශේෂත්වය මගේ ජීවිතෙත් එක්ක මේ කාතකට තියෙන විශේෂත්වය මොකද්ද කියන එක මම කෙටියෙන් හඳුන්වා දෙන්නම් ඕගොල්ලන්ට මුලින්ම මම කියන්න කැමති මගේ ගුරුවරුන් හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනාම මම ප්‍රධාන වශයෙන් අඳුරලා දෙන්න ඕනේ මොකද මගේ මේ කරාත ඉතිහාසයේ අදට මේ මේ අවුරුද්ද 2020ට අවුරුදු 40ක් සපිරෙනවා මම 1980 අගභාගයේදී ශියාන් අමරිකත්වයේදී මැතිතුමා යටතේ කරාතේ හදාරන්න පටන් ගන්නවා කීචින් කාන් කරාත සංගමයේ මදි එතුමත් එක්ක ඊට පස්සේ ශ්‍රී ලංකා ශෛලියක් වෙන තවත් ශෛලියකට අපි යනවා ඒ ශෛලිය හදාරන ගමන් 1989 87 88 වසරේ ශියාන් අමරිකත්වයේ මැතිතුමා ජපානයේ ගොසින් 89 ශ්‍රී ලංකාවට අඳුන්ලා දෙනවා ගෙන්සේරියු කියන ශෛලිය ගෙන්සේරියු කියන ශෛලිය යටතේ 1989 අගභාගයේ මම මේ කාතයක හදාරනවා එතකොට මේ සංසය කාතයක මේ සංසය කාතයක හදාරන පළවෙනි මගේ ගුරුතුමා තමයි මම අනුගතයත් මෙතුමා යටතේ මම හදාරන්නේ මම එතුමාව ගෞරවයෙන් මෙහෙම සිහිපත් කරනවා ඒ වගේම අනිත් ගුරුවරු වෙන ගෙන්සේරු සංගමේ නිර්මාතවරයෙක් වෙන සයිකෝෂියාන් කුණේකෝ මැතිතුමාවත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා ඒ වගේම දැනට කරාතේ ගෙන්සේරු ප්‍රෙසිඩන්ට් ඉන්ටර්නැෂනල් කරාටේ ගෙන්සේරු ෆෙඩරේෂන් එකේ ප්‍රෙසිඩන්ට් කියෝයිකෝ තෝසා මැතිතුමා ඒ වගේම මේතුමා අද වෙනකොට ජපාන් කරාටේ සම්මේලනයේ JKF එකේ ජපානයේ ජාතික පුහුණු කරුව වශයෙන් ඉන්නවා ජපන් කරාටේ ෆෙඩරේෂන් එකේ නැෂනල් කෝච් එතුමා මගේ ගුරුවරේ එක්කම ශිහාන් සචෝ නයිටෝ මැතිතුමා ඉතාමත් ආදරයෙන් මතක් කරන මගේ ගුරුවරු හතර දෙනා ප්‍රධාන වශයෙන් ශිහාන් අමරකත්වයේ මැතිතුමා ඇතුළු මේ කතාවේ ආරම්භය ගත්තොත් සංසය කතාවේ 1950 ජපානයේ
හිටපු ජපන් සෙන්ස කෙනෙක් වෙන සීරියම ගෙන්සෙරු ශෛලියේ නිර්මාතෘ සීකෙන් සුකිමිනෝ සෙන්සේ තමයි මේ කතාව නිර්මාණය කරන්නේ 1950 වර්ෂයේ. එතුමා ගැන කෙටියෙන් සඳහනක් කරොත් එතුමා 1925 ඔකිනාවා නාගාව ප්‍රාන්තයේ උපත ලැබලා අවුරුදු 8 දී සදෝයාමා සෙන්සේ කියන ප්‍රබල සෙන්සකින් කරාතේ හදාරලා අවුරුදු 14 දී මෙතුමා කිෂිමිටෝ කියන ඒ කාලේ ඔකිනාවල හිටපු ප්‍රබලම සෙන්සේකින් කරාතේ හදාරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතුමා 1945 දී මේ දෙන්නාගේම තියෙන තාක්ෂණයේ උපරිම අරගෙන අලුතෙන් නිර්මාණය කරන ගෙන්සෙරු කියන ශෛලිය මේ ගෙන්සෙරු කියන ශෛලිය පටන් ගන්න 1945 එතුමා නිර්මාණය කරගෙන ඉදිරියට එනවා. ඒකම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැනට අපේ ග්‍රෑන්ඩ් මාස්ටර් ගුණහිකෝ තෝසම් මැතිතුමා මෙතුමාම හම් වෙනවා 1950 දී ජපානයේදී ජපානයේ තියෙන සෙල්ෆ් ඩිෆෙන්ස් කියන ෆෝස් එක ආත්මාරක්ෂක හමුදාව ඒකේ ස්පෝර්ට් මීට් එක ක්‍රීඩා වලදී මෙතුමාව හම්බ වෙනවා අපේ ග්‍රෑන්ඩ් මාස්ටර්ට. ග්‍රෑන්ඩ් මාස්ටර් ගිහිල්ලා එතකොට එතුමා අපේ තෝස සෙන්සේ කියන උණහිකෝ තෝස සෙන්සේ අපේ එතුමාගේ කාලේ හදලා තියෙන්නේ ෂිතෝ ෂෝතෝරියු ෂෝතෝරියු ශෛලිය. මෙතුමා යනවා ස්පෝර්ට් මීට් එකේ ඇතුළතදී හයි ජම්ප් එක එහෙම නැත්නම් උස පැනීමේ අංශේ දකින්න ඉතාමත් මිටි පුත්කලේ තම තිහලින් ජම්ප් කරලා උඩට ගිහිල්ලා දිනනවා එක දිගට හයි ජම්ප් එක එහෙම නැත්නම් උස පැනීම දිනාගෙන යනවා. හැබැයි වැටෙන්නේ නෙක වාශි දාශය අපි කියන නෙක වාශි දාශයේ කැට් ස්ටාන්ස් එකට වැටෙනවා. මෙතුමා බලා ඉඳලා මේක අමුතු දෙයක්. මෙතුමා ගිහින් ළඟට ගිහිල්ලා බලනවා මෙයා අනිවාර්යෙන් හොඳ කරාටේ ක්‍රීඩකයෙක් වෙන්නේ නැති කියලා. ළඟට ගිහිල්ලා අහනවා ඔබතුමා කරාටේ කරනවාද කියලා. හැබැයි චුගිවිනෝ සෙන්සේ තෝ සෙන්සේට මොකුත් කියන්නේ නැහැ. මොන දිහා බලලා යනවා. ආයි සැරයක් පස්සෙන් ගිහිල්ලා අහනවා. ඒත් මොකුත් කියන්නේ. ඊට පස්සේ පිටිපස්සේ මම යන තැන බලා ඉඳලා මම යනවා එයාගේ ඔෆිස් එකට එමු නැත්නම් එයාගේ නිල කාමරයට. යනකොට පිටිපස්සෙන් ගිහලා එකපාරට ඇතුළු වෙනවා සුපිමිනෝ සෙන්සේ පිටිපස්සෙන්. ඇතුළු වෙනකොටම සුපිමිනෝ සෙන්සේ ඉදිරියේ හිටපු සුපිමිනෝ සෙන්සේ තෝ සෙන්සේට පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ සුපිමිනෝ සෙන්සේ තෝ සෙන්සේගේ ඔළුවට උඩින් එහා පැත්තට ජම්ප් කරලා අර හයි ජම්ප් එක වගේ ජම්ප් කරලා තෝ සෙන්සේ ආයි අනිත් පැත්තට හැරලා බලනකොට අපි කරාතේල්ද ඔයගොල්ලෝ දන්නවා කියනවා නුකිතේ නුකිතේ ඇඟිලි වලින් කර නුකිතේ කෙලිම උර දාන්නේ නිලයට තියලා නවත්තනවා. නවත්තනවා තෝ සෙන්සේට පුදු වෙනවා මේ උඩින් එකපාරටම පේන්නේ නැතුව ගිහලා අනිත් පැත්තෙන් ඇවිල්ලා හැරෙනකොට තිබ්බේ මොනතරම් ස්පීඩ් එකක්ද මොනතරම් වේගයක්ද කියලා හිතා ගන්න බැරි තරම් වේගයක්. එතකොට සුගිමිනෝ සෙන්සේ කියනවා this is my style මේක තමයි මගේ ශෛලිය කියලා. ඒක තමයි ගෙන්සෙරු ශෛලිය. ඉතින් එතුමා එදා ඉඳලා කියනවා මට මේක හදාරන්න උදව් කරන්න කියලා තෝ සෙන්සේ. හැබැයි සුගිමිනෝ සෙන්සේ ලේසින් තෝ සෙන්සේව එකපාරටම පිළිගන්නේ. එයාට උගන්වලා අන්තිමට 1950 අගභාගයේදී තමන්ගේ ගෝලෙක් හැටියට අරගෙන 1950 දී මෙතුමා තෝ සෙන්සේ අපේ සෙන්සේ සුගිමිනෝ සෙන්සේත් එක්කවෙලා මේ ගෙන්සෙරු කාතයක හදන්න මුල් වෙනම මේ කාතයක හදන්නේ සුගිමිනෝ සෙන්සේ. ඒකේ ප්‍රධානම සංකරණ ඒක හදන ටීම් එකක් ඉඳලා දිනේ ටීම් එකේ පළවෙනි ගෝලයා සුගිමිනෝ සෙන්සේගේ පළවෙනි ගෝලයා තෝ සෙන්සේ තමයි මේ කාතයක මුලින්ම සුගිමිනෝ සෙන්සේ උදව් කළා මේ කාතයක නිපදවන්න. සුගිමිනෝ සෙන්සේ හදන්නේ හැබැයි ආරම්භක සමාජිකය නිර්මාණය කරන සමාජිකයෙක් හැටියට තෝ සෙන්සේ ඉන්නවා අපේ දැන් ඉන්න සෙන්සේ. ඉතින් මම ආඩම්බර වෙනවා මම මේ කාතයක කෙලිම තෝ සෙන්සේගෙන් හදාරලා තියෙනවා. කාතක නිර්මාණය කරපු සෙන්සකින්ම මම මේ කාතක හදාගත්තා. ඒ නිසා මම ගොඩක් ආඩම්බර වෙනවා. මගේ තියෙන පළවෙනි සුදුසුකම තමයි ඔයගොල්ලන්ට මේ කාතක කියලා දෙන්න මේකේ නිර්මාතෘවරයත් එක්ක මේ කාතක හදාරපු නිසා. මුලින්ම මම මේ කාතක ඉගෙන ගත්තේ 1989 ශ්‍රියන් අනුරේඛ අධ්‍යක්ෂ මහත්මයා යටතේ. එතුමා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන ආයතනයක්. ඊට පස්සේ ආයි 1992 ජපන් ජාතික ගෙන්සෙරු ශෛලියේ ජ්‍යෙෂ්ඨම උපදේශකවරයෙක් වෙන නයිටෝ සෙන්සේ ගාව මම මේ කාතයක ආයි හදාරලා මේක ප්‍රගුණ කරන ගොඩක් ඉහළට. ඊට පස්සේ ආයි 94 වසරේ ආයි අර කරාටේ අපේ කාතේ නිර්මාතු කරපු තෝ සෙන්සේ ලංකාවට එනවා. එයා යටතේ මම ආයි හදාරන මේ කාතයක හදාරලා ආයි මේකේ වැරදි ටික ඔක්කොම හදලා එයා මට කියනවා කිෂාන් දැන් ඔය කාතයක පර්ෆෙක්ට් අංග සම්පූර්ණයි. ඊට පස්සේ 95 වසරේ
ආයි ලංකාවට එනවා සචිව නයිට් මැතිතුමා එතුමාගේ දුෂ්කර පුහුණුවක් දෙනවා මේ කාතාව මට ඉතාමත් දුෂ්කර පුහුණුවක් මට දෙලා මම 95 වසරේ ජාතික ශූරතාවලියේ රෙකෝඩ් එකක් තියෙනවා මම හිතන්නේ ගෙන්සේරු ශෛලිය තුන් දෙනාම එක දෙක තුන ගන්නවා කාතෝලි කළුපටියේ මගේම ගෝලේ මට පිටිපස්සේ ස්ථානයේ ඉන්නේ බන්දුර සුදත්සිරි ක්ෂාන් පෙරලා මම රංග කියන මගේ ගෝලයා එක දෙක තුන පිළිවෙලට එනවා මේ සංසය කාතක නිසා ඉතින් මම කියන්නේ මේ කාත එච්චර ප්‍රබලයි ලං ඒක මම කියන්නේ ඕගලන්ට සාධාරණ කියලා ඒ විතරක් නෙමෙයි ආයි දිගටම මම මේක හදාරනවා නයිත එක එක ජපන් ජාතික සෙන්සල අතරේ විශේෂයෙන්ම නයිත සෙන්ස යටතේ අදාරලා දැනට ඉන්න ප්‍රෙසිඩන්ට් ගෙන්සෙරුගේ දැනට ඉන්න ප්‍රෙසිඩන්ට් තෝසා සෙන්සගේ පුතා කිහොයිකෝ තෝසා මැතිතුමා ලංකාවට තුන් සැරයක් එනවා එතුමාට දැන් මම මේ කාත එක හදාරලා 2018 මේ කාත එක WTF එකට දැම්මට පස්සේ පොඩි සංස්කරණ වගේ කරලා තිබුණා වෙනස් කිරීම අතර ඒක හදාරන්න මම 2018 ශ්‍රියන් අනුරගේ කච්චරතුමාගේ මඟ පෙන්වීම මත එතුමාගේ පුත් විශ්වත් සමග අපේ ටීම් එකක් එක්ක අපි ජපානයේ ගිහිල්ලා මට මගේ තියෙන වාසනාවට ගෙන්සේරු ශෛලියේ මුල් තියෙන ප්‍රධාන ශාඛාව මුලින්ම දාපු ශාඛාව මම හිතන්නේ ඒකත් 1950 ආරම්භ කරලා තියෙන්නේ ඒ ශාඛාවේ අපේ ප්‍රධාන ශාඛාවේ මට ෆෝනින් කරන් ලැබෙනවා මේ සංසය කාතාව ගැන අලුත් එක අලුත් කාත සංසන්දනයත් එක්ක අලුත් කාතක මම ආයෙ පුහුණු වෙනවා ඒක තමයි දැන් WKS එකේ දිගටම කරන්නේ ඉතින් මම හිතනවා මේ පැහැදිලි කිරීම ඇති ඕගොල්ලන්ට මේ කාතකේ එක්ස්පීරියන්ස් එක මට තියෙන පළපුරුද්ද අවුරුදු 31ක් කාතක අවුරුදු 50ක් ලෝකෙට ඇවිල්ලා මම අවුරුදු 31ක් මේක හදාරලා තිනවා නිර්මාතෘවරයාගෙන් හදාරලා තිනවා අනිත් සියලුම ගුරුවරුන්ගෙන් මම හදාරලා තිනවා අන්තිම WKS එකට දැම්මට පස්සේ ඒකෙත් ඔරිජිනල් එක මම හදාරලා තිනවා ඉතින් ඒක නිසා මම දැන් ඉඳලා ඔයගලන්ට මේක පැහැදිලි කිරීමක් කරගෙන යනවා කාතක අපිත් එක්ක ඉන්න ඉගෙන ගන්න 5-4ක් තියෙනවා හතර ඉන්න මුලින්ම කාතයක ගැන විග්‍රහ කරද්දී මේ කාතයකේ සංසය කාතයකේ අතුලාන්තය මේකේ අන්තර්ගතය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න මේ කාතයක නිර්මාණය කරලා තියෙන්නේ ජපාන් සෙන් හන් හෙන් නෙන් ටෙන් සෙන් හන් හෙන් නෙන් ටෙන් කියන සංකල්ප මත මේක විග්‍රහයක් කරොත් කෙටියෙන් සෙන් කියන්නේ වාතය වාතය එළියේ තියෙන අපගේ වාතය වාතය වගේ මේක හැම වෙලෙම හිට මෙහෙට යන්න ඕන කාතයක දෙවෙනි එක අන් කියන්නේ මූදු රැලි වගේ ඒ කියන්නේ මූදු රැල්ල යවුවහම උඩ විසි වෙනවා යට විසි වෙනවා ඉස්සරහට යනවා පස්සට යනවා මූදු රැල්ල වගේ අනපේක්ෂිත අවස්ථාවල ඒ වගේම හෙන් වලාකුළු වලාකුළු කියන්නේ අහසේ වලාකුළු ස්වාභාවික නැචරල් උඩට යනවා පල්ලෙහාට යනවා ඉස්සරහට යනවා පා වෙනවා තේරෙන්නේ නැති වෙන මේ කාතකේ තියෙනවා ඉස්සරහට පස්සට තේරෙන්නේ නැති වෙන යන අරවල් ඒව තමයි එන් කියලා තියෙන්නේ නෙන් කියන්නේ දියසුලි දියසුලි උඩින් ඉඳලා යකට මේ කාතක යනක් තැන් තියෙන එක සැරේ ක්‍රෝස් ගන්නේවා උඩින් ඉඳලා එක සැරේ දියසුලියක් වගේ යට යන්නේම ඒ වගේම ඉස්සරහට පස්සට යන්නේවා චණ්ඩ මාරුත ඒ දියසුලි චණ්ඩ මාරුත වල තමයි නෙන් කියන්නේ ඊටසේ ටෙන් දීප්තිමත් හැම දෙයක්ම අනපේක්ෂිත මොහොතවල දකින්න ඒ දකින්න දීප්තිමත් ඇස් දෙකක් තියෙනවා දීප්තිමත් වෙන්න ඕනේ මේ කාතක ඒ ටික තමයි මේ කාතකේ අන්තර්ගතය තියෙන්නේ මේ කාරා මේ අන්තර්ගතය ඇතුලේ තමයි සංසයිනෝ කාතයක හැදිලා තියෙන්නේ සංසයි කාතාවේ ප්‍රධාන අංග හතරක් තියෙනවා හොතතේකම මයෙන් පි සචෝගේරි එබිගේ මේ හතර අන්තර්ගතය තමයි මේ කාතකේ ප්‍රධානම හතර ඒකේ මම ඔයගොල්ලන්ට විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ මොකද ගොඩාක් ලෝකේ ඉන්න මම දැක්ක වීඩියෝස් වල පිටරට වීඩියෝස් වල YouTube channels වල තියෙනවා බ්ලොග් එක ෂූටෝ ඕකේ බ්ලොග් එක දානවා දෙපැත්තට ඒ බ්ලොග් එක මේකේ නැහැ මේ කාතේ කොහෙවත් ෂූටෝ ඕකේ නැහැ දෙයස් නෝ ෂූටෝ ඕකේ ලිස්කාත මේක කොහෙවත් කාතේ නැහැ මේකේ තියෙන කමා එක ගෙන්සෙරු එකේ ප්‍රධාන කමා දෙකක් තියෙනවා එකක් හොතේ කමා අනිත් එක ලොකිත කමා මේ කාතේ පුරාවටම යන හොත තිකක් තමයි. හරි. මේ අත කෙලින්. මේක මෙතන. මේකට කියනවා ජපන් භාෂාවෙන්
රුවල් රුවලේ අපි නැවක් ගත්තොත් රුවල් නැවක් ගත්තොත් නැවේ කුඹ ගහ නැවේ කුඹ ගහ කෙලින් තියෙන කුඹ ගහ ඒ කෙලින් තමයි නහය කෙලින් මේ අත කෙලින් තියෙන කුඹ ගහ අල්ල මේ ධාරය අතේ ඉච්ච එක පාම් එකේ ඉච්ච එක හරි කෙලින් තියෙනවා පොඩපත් හැරෙන්න කෙලින් ඉස්සරහ මේ අත ඒකාන්ත කෙලින් මේක තමයි ලොක්කයක් නෙමෙයි පොතේ තියෙන एक मंत्र ने मेहुल प्रदान में गुड़ाक करके शीतो के मेघ का मत देखा है चलिए मैं गुड़ाक है बारात कर मैं मैं आता हाल के मैं कहीं नहीं हूँ मैं का कहीं दार गुड़ाक का मैं शीतो के क्या कहते बाहर चिकन मैं का वैरा भी मैं का आता के नियम दिया मैं मैं का कहीं नहीं मत देखा है चलिए हाल के मैं नहाए के हाल के मैं नहाए के लिए मैं आता के लिए මේ පැත්ත ගත්තත් වැත්තර බැලුවොත් මේ අත මේක තියෙන බෑ මේ හරියටම මේක හරි මේක ප්‍රධානම දේ තමයි තමාගේ බෙල්ට් එක හරියටම මේ ඉන ඉන්නේ නැද කොටස අන්සර අපරිෂ්පාත් මේක තියෙනවා අන්සර අපරිෂ්පාත් 45 ඇයි නේද 45 අන්සර අපරිෂ්පාත් බෙල්ට් එකේ කියන්නේ මේ බෙල්ට් එක අන්සර 45 ඉදිරියට මෙයා තත් තියන්නේ අපි ශීතෝරියු ෆෝටෝගාන් ගත්ත මෙහෙම තියෙන්නේ හරි ශීතෝරියු ගත්ත කෙනෙක් මේකේ අන්සර 45 ඉන ඉන අන්සර 45 හැර හැරිලා මෙයා තත් කෙනෙක් මේ කියන්නේ මෙතනින් ඉදිරියට හරි अंतर्गत पैदल
ඒක ඇතුලේ තියෙන ප්‍රධානම අංග හතරක් පැහැදිලි කරලා ඒ ටික අපි කරේ පොතේ ඉඳලා සංසය කාටක අදට අවුරුදු 70ව ඉතින් මෙතන ඉඳලා අපි දෙවෙනි එපිසෝඩ් එකෙන් බලාපොරොත්තු වෙනවා කාතක සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට උගන්වන්න වුම් කයකේ ඉඳලා ඉතාමත්ම ගැඹුරින් ඔබ උගන්වන්න ඔයගොල්ලන්ට ඉතාමත් පැහැදිලි කිරීමක් මත තව කොටස් තුනකින් මේක අපි ඉවර කරනවා අපිත් සමග රැඳී සිටින්න මෙම අපේ මේ channel එක subscribe කරන්න bell icon එක click කරන්න අපිත් සමග රැඳී සිටලා මේක තවදුරටත් ඔයගොල්ලෝ අදාරන්න කියලා මම ඉල්ලා සිටිනවා।